අද පාස්කු ප්‍රහාරය පැත්තකට දාලා එය අමතක කිරීම සඳහා ISIS ත්‍රස්තියෝ අමතක කරලා වෙනත් දේවල් තමයි ලෝකෙ පුරා ප්‍රචාරය කරන්න යන්නේ මේ ඡන්දය කල්දා ගැනීම සඳහා ඡන්ද පවත්වන එක නවත්තා ගැනීම සඳහා මිනුවන්ගොඩ ප්‍රහාර එහෙම නැත්නම් බොහොම පොඩි ඇතිවෙච්ච කැරලි සිද්ධීන් මහා උඩට අරන් මහා ව්‍යසනේ යටගස්සන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළකුත් තිබෙන බව අපි අවබෝධ කරන් තිබෙනවා විශේෂයෙන් ජාත්‍යන්තර මාධ්‍ය හරහා ගෙනියන ප්‍රචාරණේ ඇත්ත ISIS මහා ත්‍රස්තවාදී ඇතිවෙච්ච අන්තවාදී ත්‍රස්තවාදී යටපත් කරමින් ත්‍රස්තවාදී නොවන ජනයා ත්‍රස්තවාදීන් ලෙස ලෝකයට හඳුන්වා දීම සඳහා ජාත්‍යන්තර මාධ්‍ය විසින් ගෙන යන වැඩපිළිවෙල අපි හෙලා දකිනවා ඇත්තටම සිද්ධ වූ ව්‍යසනය ලෝකයේ පුරා නිසි ආකාරයෙන් ගෙන නොයාම කරනකොටගෙන ජාතියක් වශයෙන් අපිට අන්තර්ජාතිකව තවත් අපහසයට ලක් වෙන්න සිද්ධ වෙලා තිබෙන තත්ත්වයක් ඒ වගේම මේ මෑතකදී පැවැත්වෙන්න තිබෙන සියලුම මැතිවරණ කල්දමා බාරකාර රජයක් වසර දෙකකට ගෙනියන්න උනායි කියලා උනන්දුවක් දක්වන මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් අපි කිසිසේත් එකඟ වෙන්නේ මොකද හේතුව මේ සියලු උපාය උපක්‍රම යොදන්නේ ජනාධිපති වර්ණය නොපවත්තා සිටීම සඳහා. ඒක අපි හොඳටම දන්නවා. දැන් තමුන්වහන්සේලා කියන දේ යටතේ අපිට කරන්න වෙන්නේ ආයතනය කිරීම වැඳ වැටීම පමණයි. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න කියලා වැඳ වැටෙන්න පුළුවන්. ඉල්ලා සිටින්න පුළුවන්. බලපෑම් කරන්න පුළුවන්. ඒක කරන්නේ. එහෙමනම් මේ රටේ ජාතික ආරක්ෂාව ඔප්පු කරලා පෙන්නපු නායකයා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සේනාධිනායකයා ලෙස 2009 නන්දිකඩාර කලපුවේදී ත්‍රස්තවාදයේ මුනුරුපට දාලා 2014 වෙනකන් ට්‍රාන්ස්ෆෝමර් එකක්වත් පුපුරවන්න බැරි වෙන ලෙස ජාතික ආරක්ෂාව තහවුරු කරලා පෙන්නපු නායකයා එතුමා. ඉතින් එතුමට රට බාර දෙන්න ඡන්දයක් තියෙන්න ඕනේ. ඡන්දෙට තමයි අපි මේ බලපෑම කරන්නේ. පුළුවන් තරම් ඉක්මනට හෙට ඡන්දයක් තියන්න කියලා. ඡන්දය නොතියන්න කිසිසේත් ඉඩ නොදෙන අතර දැනටත් පළාත් පාලන ආයතන මැතිවරණයේ දිනා ගැනීම සඳහා ශේෂ්ඨාධිකරණයේ පළාත් සභා මැතිවරණයේ දිනා ගැනීම සඳහා අපි අධිකරණයේ පිටත් පතලා තියෙනවා. ඊට අතිරේකව කිසිසේත්ම ජනාධිපති වර්ණයේ කල් දාන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒකට භීෂණයක් මවන්න තමයි ලෑස්ති වෙන්නේ. අපේ පොටු වශයෙන් මේ දවස්වල අපි සංවිධානය කරන්නේ ගම් මට්ටමේ බිම් මට්ටමේ මොන තර්ජනයේ ගර්ජනයේ ආවත් ගම් වශයෙන් සංවිධානය වෙලා ගිහිල්ලා මේ රටපැත්ත හිටගන්න ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා ඡන්දේ පාවිච්චි කරන්න කියලා අපි ජනතාව සන්නද්ධ කරනවා සූදානම් කරනවා මතවාදීව.